දැන් කියන්නක බලන්න පේනවද කියලා. පේනවා සර්. පේනනේ. හරි. ආ පේන නැති වුණොත් ඒ වගේ පොඩ්ඩක් මට කියන්න. එතකොට මෙයා අහන WhatsApp කියලා. WhatsApp කියන්නේ මාගේ WhatsApp නෙවෙයි. WhatsApp අපි කලින් දවසක කතා කරා මං ද WhatsApp කියන්නේ how are you කියන එකම තමයි. මේ කොහොමද කියන එක. I am looking for the post office. You can change the places. In future, I'll teach you how to give directions to certain places. එක ස්ථාන වලට කොහොමද directions දෙන්නේ කියන එක අපි ඉස්සරහා දිගෙන ගමු. Asking directions කියලා වෙනම lesson එකක් තියෙනවා. හරි. එතකොට මෙතන අපි පොන්චි only a dialogue නะ පොඩි dialogue එකක් විතරයි. Now looking for the post office. Post office එක තමයි හොයන්නේ. Can you tell me how to get there? Sir, කැඩි කැඩි යන්නේ. හැමෝටම එහෙමද? නෑ සර් හොඳට ඇහෙනවා. මම ඉන්න තැන හොඳටම signal දෙනවා. ඔයාලගේ මොනා හරි ගැටලුවක් වුණොත් තමයි. මම මොකද ද මේ අපේ ගෙදර නෙමෙයි ඉන්නේ මේ එක ටවුන් එකේ හොඳටම සිග්නල් තියෙනවා හරි හයි ඊට පස්සේ මෙයා කියනවා බලන්න මේ පොඩක් සිග්නල් අද වැහි ගතිය අදක් තියෙනවා නම් ඔයාලගේ ගැටලුවක් තමයි හැමෝටම පොදුවේ ඇහෙන්නේ නැතුව තිබුණා කියලා නේද ඊට පස්සේ කියනවා can you tell me how to get there නේ get කියන එක meaning එක සමානයි go වලට how to go there කිව්වත් ඕකමයි how to get there කිව්වත් ඒ meaning එකමයි තියෙන්නේ ඊට පස්සේ no sorry I don't know මේ මම දන්නේ නැහැ ඇමි කියන I think I can take the subway subway කියන්නේ උමං මාර්ගය ගත්තොත් හරි to the post office Do you know where the subway is? Now, yalla tamme tenses danne ne. Then mama tenses patangar na sudhanam karala tiyenawa. Ape 28 wenida pantiyat ekka. Etendi man ara ape ani kandayam ogolanda join karanawa. Meke den kattiyata nisa eto tenses lesson ekak අපි පටන් ගන්න සැලසුම් කරලා තියෙනවා ලබන සතියේ ඊළඟ සතියේ ඉඳලා මෙතන ඉඳලා තමයි ඔයගොල්ලන්ට ගොඩාක්ම වැදගත් වෙන්නේ ටෙන්සර්ස් එක අනිකුත් ලෙසන්ස් දැන් මේ දක්වා අපි කරලා තියෙන්නේ ඉන්ට්‍රොඩක්ෂන්ස් එක එක කොටස් වලනේ දැන් ඇඩ්වර්බ්ස් ක්‍රියා විශේෂණ කියන එක පාඩම තමයි අපි මේ දවස්වල කතා කර කර ඉන්නේ ඊළඟට ප්‍රොනවුන් කරා නවුන්ස් වර්බ්ස් ඒ ටික කරා ඒ ඉන්ට්‍රොඩක්ෂන් ටික කරා දැන් ඒවා ක්‍රියාවේ යෙදවීම තමයි ඊළඟට තියෙන්නේ. එතකොට නැවත ඒ lessons වල දැන් හිටපු නැති අයට ඒව නැවත මතක් වෙනවා. එතකොට එන්න ඒ කොටසේ ඉඳලා හදිස්ස සම්බන්ධ වෙලා යන්න. එතන ඉඳලා තමයි වැදගත්ම වෙන්නේ ඔයගොල්ලන්ට. නේ? හරි. එතකොට do you know where the subway is කියලා අහන්නේ මෙයා ප්‍රශ්නේ අහන්නේ simple present tense එකට. තාම සමහර ආයේ ටෙන්සර්ස් පිළිබඳව හරියට දන්නේ නැති අයට ඒක තේරුම් ගන්න දැන් දැනට ඩයලොග් එක නිකන් තේරුම් ගන්න. නෑ ඔබ දන්නවද කොහෙද සබ්වේ එක තියෙන්නේ? කියන්නේ මම මාර්ගයේ තියෙන. ෂුවර්. ඉට්ස් ඕවර් දෙයර්. ඕවර් දෙයර් කියලා කියන්නේ අපි හා පැත්. ඒක තියෙන්නේ හා පැත්. වෙය. කොහෙද? I don't see it. මට පේන්නේ නෑ. ඊට පස්සේ කියනවා across the street වීදියට එහා වීදියෙන් මේ වීදිය උතර ස්ට්‍රීට් කියන්නේ පාර මාර්ගය පෙන්වන්නේ එක්ස්ප්‍රස් කියන්නේ හරහා ඒ පාර හරහා තමයි ඔක තියෙන්නේ I see it now මට ඒක පේනවා දැන් thanks no problem do you know if there is a restroom around here මේ ආසන්න around here කියන්නේ මේ අවට මේ ආසන්නයේ rest room එකක් තියෙනවද yes there is one here මෙහෙ තියෙනවා it's there ඒක තියෙන්නේ අතන there කියන එකෙන් පෙන්වන්නේ අපි අන්න අතන කියන තේරුම් තමයි පෙන්වන්නේ ඊට පස්සේ කියනවා
Yes, there is one. Sorry, thank you. Bye. Bye bye. Okay. ඉතින් ඔන්න මේකෙන් මම ඔයගොල්ලෝ නිකන් සාමාන්‍ය හුරුවක් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් නම් ඉන්න කීප දෙනෙක් නේද? Danish space okay. Let's take another. I want a partner to Danish. Who can join with Danish? Rajit, can you? Ashika Janumi. Hello, Ander. Amisha is here, no? Then Danushka and Amisha. Right. Danushka, start. Hi, Michelle. Hi, Amaya. What's up? I am talking for the post office. Can you tell me how to go, how to get there? No, sorry. I am don't know. I think I can take the subway to the post office. Do you know where the subway is? Sure, it's over there. Where? I don't see it. Across the street. I see it now. Thanks. No problem. Do you know if there is a restroom around here? Yes, there is one here. It is there. Thank you. Bye. Bye bye. Okay. Are there any others to join with? Let's move into our today's pattern. Other pattern එක තමයි අපි බලන්න පොඩ්ඩක්. I saw someone doing something. දැන් මම underline කරලා තියෙනවා ඔයාලට පේනද subject එකයි. ඊළඟට someone කිව්වහම objective case එක. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්. අනුත් අවස්ථාවක්. ඊළඟට verb plus ing අපි ගන්න ඕන. Something කියන්නේ මොනවා හරි දෙයක්. යම් කෙනෙක් යම් දෙයක් කරමින් සිටිනෝ දුටු බව සඳහන් කිරීම සඳහා මේ රටාව හොයා අපි භාවිතා කරමු මොනවා හරි දෙයක් කර කර ඉන්නෝ දැක්කා කියලා කියන්න. දැන් ඔයගොල්ලෝ එහෙම කියනවා මම දැක්ක ඔයා මේ පාර දිගේ ඇවිද ඉන්නෝ නේ. අපි දැක්කා ඔයාලා සෙල්ලම් කර කර ඉන්නෝ නේ. මම දැක්ක ඔයා නිමල් එක්ක කතා කර කර ඉන්නෝ. ඔය වගේ සබ්ජෙක්ට් එක වෙනස් කරන්න පුළුවන් ඔයගොල්ලෝ. මම අපි වගේ තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. නමුත් වෙන සබ්ජෙක්ට් එකක් භාවිතා කරන්න පුළුවන්. Let's see the examples. I saw your father coming here. මම දැක්කා ඔයාලගේ තාත්තා මෙහාට එනවා. මම බා මම දැක්කා නේ. මේ තමයි ඔබ්ජෙක්ටිව් කේස් එක. ඔයාලගේ තාත්තා කවුද කියන්නේ සම්මාන. Coming here verb එකට ing එකතු කරලා තමයි ගන්න. මෙහාට එනවා. මේ පැත්තට එනවා. නේ. We saw him going there. අපි දැක්කා ඔහු එතෙන්ට යනවා. We saw him going there. එතකොට එතන සර් හින්දානතු හින්දාලා තින්නේ. එතන ඒ පැටර්න් එකත් එක්ක අනුත් අවස්ථාව තමයි අපි දාන්න ඕන. උත් අවස්ථාව දාන්න බෑ. මොකද he going කියලා කොහොමත් අපිට යූස් කරන්න බෑ. මේ පැටර්න් එක එන්නේ ওই ක්‍රමයට තමයි. මතක තියාගන්න so වලින් පස්සේ මෙතන එක verb එකක් තියෙනවා. ඊට පස්සේ verb එකෙන් පස්සේ අනිවාර්යෙන් අපිට උත්යක් දාන්න බෑ. අපි අනිවාර්යෙන්ම දාන්න ඕන අනුත් අවස්ථාව. හරි. එතකොට we saw him going there. එතන මේක මේ ග්‍රැමැටිකලි ගන්න පුළුවන් වාක්‍යයක් නෙමෙයි. මේක පැටර්න් එකක්. හරි.
මේ රටාව තමයි භාවිත කරන්න මේක ව්‍යාකරණ අනුකූලව ලිය වෙන වාක්‍යයක් නෙමෙයි හරි ඒතකොට අනුත් අවස්ථාවකුත් එක්ක තමයි verb එකට ing එකතු වෙලා එන්නේ හරි අපි වාක්‍ය ටික කියනකොට ඔකට අදහස එවි ඒතකොට මේ කියන්නේ අපි දැක්කා නේ මම දැක්කා ඔහු දැක්කා ඕන subject එකක් දාන්න තියෙනවා him going there ඔහු එහෙට යනවා අපි දැන් කතා කරනවා මම දැක්කෝ එයා එහාට යමින් ඉන්නවා गंगूर दिगे इन फ्रंट ऑफ द हाउस मंद सहोदरी मे ගේසරා හිටගෙන ඉන්න. අන්නේ අදහස් තමයි ඔය අපි ඔකේ කියලා තියෙන්නේ. මම දැක්කා ඔයාගේ සහෝදරිය හිටගෙන ඉන්න. ඒතර බලන්න your sister. ඒ කියන්නේ යම් කෙනෙක්. නේ? I saw your sister. ඒතර verb එකට ing එකතු කරලා දාන්න. Standing in front of the house. I saw her mother. මම දැක්කා ඒගේ අම්මා. Winnowing paddy. වැඩකරමින් ඉන්නවා කුඹුරේ බලන්න මේක ටිකක් ඔයාලට අමතක වගේ ඇති අර වෙන්දේවට වඩා එක වචනින් දෙකින් යන්නේ පොඩ්ඩක් දිගයි නේ නම පැටර්න් එක අපි හුරු වෙනකොට හරි ආවන ඔයාලට තේරුම් හදන්න බලන්න මේකට මට කිය he saw me talking with you බලන්න මීනින් එක මොකද්ද කියලා කවුරු දැක්කා මම ඔයාලට කතා කරන්නේ ඔහු දැක්කා මම ඔයත් එක්ක කතා කරමින් ඉන්නවා ඒකයි අදහස් ඔහු දැක්කා මාව දැන් අපි ඕන කතා කරමින් එහෙම කියනවා ඔහු දැක්කා මාව මේ මම කියලා කියන්න කිව්වම නිකන් ගැලපෙනවා වගේ නැත්තම් මේ මාව කතා කරගෙන ආර ඒක මීනින් එක ගන්නකොට එච්චර තේරුමක් නැහැ වගේ නේද ඉතින් මම කියලා කියන්නේ ඔහු දැක්කා මම ඔයත් එක්ක කතා කරමින් ඒක තමයි මීනින් එක හා Kamal saw us cleaning the garden. What's the meaning? Kamal dekka piwa watta suddha karagena inna. Oh, Kamal dekka api watta suddha karamin inna, pirisudha karamin inna. Ena. We saw you thinking of something there. Kiyanna bala. අපි ඔයාව දැක්ක මම කකර හිත හිත ඉන්න එතන. අපි ඔයාව දැක්කා එතන හිත හිත ඉන්න මොකක් හරි. නේ මොකක් හරි කියන්නේ හිත හිත ඉන්න. Mother saw us having sugar. අම්මා දැක්ක අපි සීනි කන. ඔව්. අම්මා දැක්ක අපි සීනි කකා ඉන්න. ඔකයි අදහස. අම්මා දැක්ක අපි සීනි කකා ඉන්න. Principal saw them going out from the class. ඉදු හැප්පති දැක්ක එයාලා පන්තියෙන් පිටතට යනවා. ඔව්. විද්‍යාවත්තම දැක්කෝ පන්තියෙන් පිටතට යනවා. ඔන් බලනකො අපි දැන් මන් දැක්කා ඔයා මොනවා හරි කකා ඉන්නේ. කොහොමද කියන්නේ? I saw you eating something. Oh, I saw you eating something. මම දැක්කා ඔවුන් මහන්සියෙන් වැඩ කර කර ඉන්න. I saw them working hard. මම දැක්කා ඇය මොනවද දෙයක් ලියමින් ඉන්නවා. I saw her writing something. අපි දැක්කා ඔයාලගේ අම්මා අතු ගගා ඉන්න උදේපා. මකත්ස අපි දැක්කා
ඔයාගේ අම්මා අතුගගා ඉන්න උදේපා. We saw your mother sleeping in the morning. We saw your mother sleeping early in the morning. උදේ පාන්දරම කියලා අපි කියනකොට early in the morning කියලා කියනවා. මම දැක්කා ඔයාලව සෙල්ලම් කර කර ඉන්න පිටින්. I saw them playing playground. Playing in the playground. Mama dekka Nimal Mahatya karakara inna mona hari deyak eta. I saw Nimal doing something. I saw Mr. Nimal. Eka namak awath anukta karanne yanne e namama tiyana ne. Mr. Nimal doing something. අපි දැක්කා ගුරුවරයා ඔවුන්ට දඬුවම් කරමින් ඉන්නවා. We saw teacher punishing ඔවුන්. Then punishing them. හරිනේ? ඔන්න ඔය විදිහට තමයි ඔය අදහස අපි ඔය කියන්නේ මොනවා හරි දෙයක් දැක්කා. දැක්කා මම දැක්ක නැත්නම් ඕනම කෙනෙක් සබ්ජෙක්ට් එකක් අපි දාන්න පුළුවන්. මොනවා හරි දෙයක් කර කර ඉන්න දැක්ක කියලා ප්‍රකාශ කරනවා. ඔයාලා පොඩි පොඩි වාක්‍ය කරන අන්තිම වාක්‍ය තේරුම මොකක්ද කිව්වේ? අන්තිම වාක්‍යද? ප්‍රින්සිපල් 10 මදර් සෝ ආස් හැවින් ටු ගා බඩ කපි මේ සීනි කකායි 11 විදුහල්පත්තුමා දැක්ක ඔවුන් පන්තියෙන් එළියට යන බලන්න ඔකේ ගැටලුවක් තියෙනවා නම් කාට හරි අහන්න බලන්න මේ පැටර්න් එක හදාගන්න. සංජය did you understand? තේරුණා? පුළුවන් දා හදාගන්නවා. Okay sir. Right. මොනවා හරි ගැටලුවක් තිබුණා. Okay sir. Okay. Right. Right, it's very easy, yeah. නිතරම ගොඩක් වෙලාවට ඔයාලා මතක තියාගන්න I සහ V දාලා I දාලා හදලා වාක්‍ය ටිකක් පුළුදුනක මම දැක්ක නේ. මම දැක්කා ඔවුන් බස් එකට දුවමින් ඉන්න. කොහොමද කියන්නේ? මම දැක්ක ඔවුන් බස් එකට දුවන. එහෙමනේ අපි කියන්නේ. I saw them running the bus. Running to the bus. බස් එකට දුවන running to the bus. මම දැක්කා ඔයා බත් කකා ඉන්න. I saw you eating rice. You eating rice. මම දැක්කා එයා පොතක් කියෝ කියෝ ඉන්න. එයා කිව්වම ඔයාලා අදහස් කරන්න එක්ක him එක්ක her. අපි ගෑම් කෙනෙක් අදහස් කරනවා නම් her දාන්න, කිරිම් කෙනෙක් අදහස් කරනවා නම් him දාන්න. අපි දැක්ක එයා පොතක් කියෝ කියෝ ඉන්න. I saw him reading a book ne her or him da hat ena ona mam hitena oba therum ganna thi kiyala e pattern ekak waaki tikak taniyen hadala huru wenna ne dan etoda oya yanne api patterns mam 15ak kiyala deela thiyena kalin e pattern tika wenama poddak liya gena सांप्रदायिक इंग्लिश भाषावट आवेन वचन तेरम समह टीपटॉपरण ඒක ඔයාලා අහලා තියෙනවා. ඒක ටිප් ටොප් කියන එකේ තේරුම ටිප් ටොප් කියලා කියන්නේ ස්තරම් කියන. ස්තරම්. දැන් අපිට ඕක ඕන වාක්‍යයක යොදන්න පුළුවන්. His work is tip top. නේද? නැත්නම් he did the work
tip top. මේ ਉਹ වැඩේ කරා નિયમિત ඉස්තා. ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ tip top. ආ ඊළඟ crocodile tears ඔයගොල්ලෝ දාන්න. අපි සමහරවිට කියන don't shed crocodile tears. මොනවා? crocodile tears. කිඹුල් කඳුළු. ආ කිඹුල් කඳුළු කියලා අපි කියනවා. ඒ කියන්නේ මොකද්ද? බොරුවට පෙන්වන shock. crocodile tears කියලා කියන්නේ බොරුවට පෙන්වන shock. Speak by the card. Speak by the card. ප්‍රවේශමින් කතා කරන්න කියන එකයි ඒකේ අදහස. Speak by the card. Okay, card එක සම්බන්ධ නැහැ. ඒක යෙදුම අපි තේරුම speak by the card. ඉතින් ඔක වාක්‍යයක යොදන්න පුළුවන් අපිට. You speak by the card. එයා ප්‍රවේශමින් කතා කරා. සබ්ජෙක්ට් එකක් දාලා කියන්න පුළුවන්. Oh I see. What's the mean? Oh I see. එක මේක කියන ආකාරය අනුව වෙනස් වෙනවා. දැන් එකක් අපි කිව්වොත් Oh I see. එතකොට තේරුම ටිකක් ඇදලා කිව්වොත් මෙතන ආනේ නේ Oh, I see. I forgot it. මේ ආනේ මට ඒක අමතක වුණානේ. අපි එහෙම කිය. ඒතර මෙතන පොඩ්ඩක් ඇදෙන්නවා. නිකම්ම වගේ කිව්වොත් අපි Oh, I see. ආ, එහෙමද? Oh, I see. ආ, එහෙමද? ඒ තේරුම තියනවා. ඇදින් නැතුව කිව්වොත් නේ. ආ, එහෙම. ඇදලා කිව්වොත් එහෙම මෙතන Oh, I see. ආනේ කියන තේරුමයි. තේරුම් දෙකක් එක කියන ආකාරය යන්නේ. තව OIC කෙනෙක් ඉන්නවනේ. ඒක මෙන්න මේ OIC. Officer in charge කියන. හරි. මේක ස්ථාන භාර නිලධාරී කියන තේරුම. නේ පොලිසියෙම ඉන්නේ ඔයාලා දන්න. OIC. නැත්නම් මධ්‍යස්ථාන භාර නිලධාරී. ඒ දෙකේ meaning pronunciation සමානයි නම වෙනස්. තේරුම්. ආයෙ පොඩ්ඩක් කියන්න මේක ආ ඕ I see කියලා ඇදලා වගේ මෙතන කිව්වොත් අපි ආනේ කියන තේරුම හරි නිකම්ම ඕ I see කියලා කියවුනොත් ආ එහෙමද ඉලානි in the same boat එකත් ඔයගොල්ලෝ දන්න සාමාන්‍ය නේ we are in the same boat tail කියන්නේ මොකේද? tail piece. tail කියන්නේ ඈ වලිගයටනේ අපි tail කියන්නේ වලිගය. piece කියන්නේ කෑල්ල. වලිග කෑල්ල නෙවෙයි. ඈ අන්තිම කොටස. එහෙම නැත්නම් හොඳම හරිය. ඒකයි තේරුම. අවසාන කොටස හොඳම හරිය නැත්නම් රසම හරිය ඔය වගේ අදහස් තමයි. एक ही थी टेल पीस अवसान कोट से की हुआ था बेड एंड बोर्ड व्हाट्स द मीनिंग बेड एंड बोर्ड कैम सह नमातन के बेड एंड बोर्ड बोर्ड पे नमाई के लिए समाहर क्या बेड एंड बोर्ड कैम सह नमातन So in the same boat කියන්නේ මොකද? එකම තත්වයේ කියන්නේ. එකම තත්වයේ. tail piece කියන්නේ අවසාන කොටස නැත්නම් රසම කොටස හොඳම හරිය. bed and board canvas නවාතෙන්. mind your own business. එක නම් දන්නවද? මොකද mind your own business
තම්සික වැඩක් බලා ගන්න mind your own business ඔයාගේ වැඩක් බලා ගන්න කිව්වත් හරි ඉංග්‍රීසියෙන් බණින්නේ අපි you da your da you mind your own business කියන්නේ ඔයාගේ වැඩක් බලා ගන්න කිව්වා තම්සික වැඩක් බලා blockhead කියලා අපි කියන්නේ මොට්ටයක් blockhead sunday based කියලා කියන්නේ හොඳම ඇඳුම් කට්ටලයක sunday based this is my sunday best මේක තමයි මගේ හොඳම ඇඳුම් කට්ටල Sunday best. හරි. ඔන්න ඒ ටික පිළිබඳව පොඩි අයිඩියා එකක් ඔයගොල්ලෝ තියාගන්න. හරි. ඊට පස්සේ මම මේ ඔයගොල්ලන්ට අර ස්පෝකන් වාක්‍ය ටිකක් දාලා තියව කියවන්න. අපි පොඩ්ඩක් නිකන් කියවලා යන් මේ ටිකක් does it take too long? ඒතකොට මේ do does අපි භාවිත කරන්නේ simple present tense එක ගැන කතා කරනකොට. දැන් තාම සමහර අයට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. බය වෙන්න එපා. දැන්ට නිකන් කටවුරු කරගන්න කියවන්න විතරයි මම මේ වාක්‍ය ටික දාවේ. Does it take too long? මේකට ගොඩක් වෙලා යයිද? මේ too long too කියන එක අපි දාන්නේ ගොඩාක් කියන අදහස කියන්න. Too long. ඊළඟට can I මේ I කියන එක නම් capital එන්න ඕන අනිවාර්යෙන්. මොකද I මම කියන්නේ එදුවත් වාක්‍ය කොහේ ලිව්වත් capital I එන්න ඕන. Can I talk with him? මේ can listen එක. එතන මට පුළුවන් ද ඔහු සමග කතා කරන්න. Can I talk with him? දැන් මේ වගේ වාක්‍ය ටිකක් අපි කලින් ප්‍රැක්ටිස් කරලා තිබුණාම ලේසි ඔයාලට තේරෙනවා. ඒවයි අදාළ පාඩම් ගන්නකොට ඒ වාක්‍ය කොහොමද ආවේ කියලා. දැන්ට නිකන් ඔයගොල්ලෝ කියෙව්වහම ඇති. නේද? Would you believe that? Would you කියන එක සමානයි සාමාන්‍යයෙන් can වලටම ආසන්න වශයෙන් සමානතාවයක් තියෙනවා. Could වලට සමානයි. නේද? Would you believe that? ඔබ ඒ විශ්වාස කරනවා. Believe කියන්නේ අපි විශ්වාස කරනවා. Sir will දෙමුතරනේ. Will you දාන්නත් පුළුවන්. Will වල past tense එක තමයි කොටින් කිව්වොත් would කියන්නේ. හරි. එතකොට මේවා සාමාන්‍යයෙන් නිකන් අර අපි යමක් නිකන් අර ආචාර සීලීව යෙදෙන්න ඒ වගේ අවස්ථාවක් තමයි භාවිත කරන්නේ. Will දාවනම් ඒත් නිවැරදි වාක්‍යය. හරි. Would කියන වචනේ වෙනමම අපිට කතා කරන්න තියෙනවා would විවිධාකාර වලින් යෙදෙන. එතන may I go out මෙතන capital letter එකේ ඉන්නවා නේද? May I go out එක නම් ඔයාලා දන්නවනේ නේද? May කියන එක අපිට use කරන්න පුළුවන් අවස්ථා කීපකින්. මේ එක එක වචන වෙන වෙනම කතා කරන්න තියෙනවා අපිට. Can වෙනම would වෙනම may වෙනම හරි. එතකොට may කියන එකේ එක අවස්ථාවක් තමයි අපි අවසර ගැනීමට පාවිච්චි කරන්න පුළුවන්. දැන් may භාවිත කරන්න පුළුවන් තව අවස්ථා තියෙනවා. මේ මොන හරි සිදුවීම සම්භාවිතාවක් ප්‍රකාශ කරද it may rain කියවා වහින්න ඉඩ තියෙන. ඒ වගේම අපිට wish කරන්න භාවිත කරන්න පුළුවන්. May you have a speedy recovery. ඔය වගේ. ඒවා අපි එක එකක් ගැන වෙනම කතා කරමු. හරි. එතකොට මෙතන අපි ආරම්භ තියෙන permission ගැනීමකදී may I කියලා දාලා ගන්න පුළුවන්. May I go out. May I know your name? සමහරක් බාද මට ඔයාගේ නම දැනගන්න පුළුවන් මේ I know your name what's the location මේ location කියනක ඔබල දන්න ස්ථානේ පිහිටීම කොහේද තැන what's the නැත්නම් මොකද්ද තැන what's the location what's your illness මේ illness කියන්නේ අපි අසනීපයට නැත්නම් sickness කියලත් අපි භාවිත කරන්න what's your illness What do you think about this? මේකත් simple present tense එකේදී අපි අහන ප්‍රශ්නයක්. Do does දාන්නේ present tense. What do you think about this? ඔයා මේ ගැන මොකද හිතන්නේ?
can you see the difference? Me can pardon. Me, we are pain or the Venus. Can you see the difference? Difference can Venus. Can I have more time? That capital I. Can I have more time? Me, matra vadi prakala ganna puluwan. Can I have more time? Is this very expensive? Me goda mila adikaida? Is this very expensive? Then මේක B verb එකද B verb කියලා අපි වෙනම කොටසක් පාඩම කරන් තියෙනවා B වල අවස්ථා තියෙනවා am ඉස්සා කියලා present tense එකේ past tense එකේ was were කියලා තියෙනවා future tense එකේ will be කියලා තියෙනවා. ඔතන ඒක එකක් ගැන මම කතා කරන්න ඕන. හරි. එතකොට ඒ කොටස් තමයි දැන් අපි 28 වෙනිදා ඉඳලා පටන් ගන්නවා ඒක එක පාඩම් ගැන ඔයගොල්ලන්ට උගන්වන්න දවසකට එක පාඩමක් වගේ අපිට मम लिंक ग्रूप एक आटम रीड मोगिया दहाम मे स्पोकर्णिका नमे दहा स्पोकर्णिका ग्रूप टीकती है रीड मोगी अन्य ग्रूप आप ग्रूप द्रूप आई दान ना तुम मैं हरी सर एक ही वाले या दाल तेंट की ना क्लिक करा मैं ग्रुप के टो ऑटो एक्ट लबन सती ग्रूप नम तो ग्रूप अट इंधन तमें अभी क्रियात्मक ग्रूप क्लास जॉइन गोड़ी शुद्ध कल दिशा अर ग्रूप मेके मन सत्य मे ग्रूप यूज බාණ්ඩ මිලදී ගන්න යනකොට කඩේ යනකොට භාවිතා කරන්න පුළුවන් ප්‍රකාශන ටිකක් තියෙනේ is this very expensive එතකොට අපි මේ expensive කියන එක මේක adjective එක මිල අධිකයි කියන එක කියන්න පාවිච්චි කරන වචනය. එතකොට is this very expensive කියන්නේ මේක මිල අධිකද. How much is the down payment? डाउन पेमेंट मनोहारी आप लीसी आना सिद्धि डाउन पेमेंट मौलिक गेवीमा बांडे मनोहारी गोल समाज वारिक दिखा गाला मौलिक गेवीमा डाउन पेमेंट हाउ मच इज द डाउन पेमेंट व्हाट इज द चीपेस्ट ब्रांड चीपेस्ट सुपरलेटिव अवस्था कभी नाम विशेषण पाठ में मैं पोडा चीप चीप चीपस्ट द एक सुपरलेटिव अवस्था पाठा पोडा क्यूवास आई वाक्यको वाट द चीपस्ट ब्रांड मद लाभ वार ब्रांड वार
can I make a purchase? Purchase කරනවා කියලා කියන්නේ අපි මිලදී ගන්න. Buy කියන එකම සමයි සාමාන්‍ය. Can I make a purchase? තව මෙතන noun එකක් විදියට තමයි purchase කියලා කියන්නේ. මේක verb එකක් විදියටත් භාවිත කරන්න. ක්‍රියාපදයක් විදියට භාවිත වෙනවා. What are your payment options? Get lotin. Malvete mat ahenne, pahadinne. Not clear. Message එකක් දාන්නකෝ එහෙනම් බලන්න. කිව්වට පැහැදිලි නෑ මේ signal මදි ගැටියක් තියෙනවා. Message එකක් දාලා තියෙනවා. Purchase එකට කියන්නේ කොහොමද කියලා අහන්නේ. එතකොට පර්චස් කියන්නේ ඒ අන්න මම කියන්නේ පර්චස් කියලා කියන දැන් පර්ච් කියලා කියන්නේ ඔයාලට වෙන තේරුමක් තියෙනවා පර්චේස් කියන්නේ එක වචනයක් හරි මේක පර්ච් P U R C H පර්ච් පර්ච් කියලා කියන්නේ පර්චස් එකක් තමේ පර්ච් කියන වචනේ තව මීනින් එකක් තියෙන වර්බ් එකක් ලගිනවා කියන තේරුමක්. දැන් ඔය කුරුල්ල එහෙම ගස්වල ලගිනවට අපි කියනවා පර්ච් කියලා. ඒත් වර්බ් එකක් තියෙනවා. ඒතර මේක බහුවචන වෙලා තමයි පර්චස් කියලා එන්නේ. හරි. හරි ඉඩම් මනින එක. මේක පර්චේස්. පර්චේස් කරන මිලදී ගන්න. රයිට්. ඊළඟට කියනවා What are your payment option? नहीं तो payment करना options दिया नहीं given क्रमे मुकाद के ला हाँ नहीं buy check को buy cash नहीं ये मत दिया ना can you give me a receipt नहीं bill आप देना आद क्या देना पुलवान के ला प्यार receipt देखा receipt वाचन है receipt नहीं है पिया पुरा किया receipt what is the reference number? Reference number කියලා කියන්නේ අපි යොමු අංකයක් ගන්න කියන්නේ මොන හරි යොමු ගන්න දෙනවලදී දාන number එක. Reference number. ඊළඟට what is the interest rate? Interest කියලා කියන්නේ අපි පොලියට කියන. උනන්දුවක් දක්වනකොටත් කියනවා අපි interest. What is the interest rate එක? පොලි ප්‍රතිශතය පොලි අනුපාතය කියද කියලා රේට් රේට් කියන්නේ අනුපාතය What are your delivery options delivery options ඒ කියන්නේ බෙදා හැරීමේ ක්‍රම මොනවාද කියලා නේ delivery කරනවා කියලා කියන්නේ අපි බෙදා හැරීම හරි නේද purchase වලට දැන් මම explain කරන්නේ ඊළඟට what has happened මේක perfect tense එක අපි ඉගෙන ගන්නකොට අපි දන්නවා has have භාවිත කරලා past participle ලියන්න. What has happened? මේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? Can you hold the line? මේක අපි telephone conversation වල ඉගෙන ගන්න. Can you hold the line? අර දුරකට නෑදී සිටින්න පුළුවන්ද? දැන් මේ hold කියන එක ඒ එක අවස්ථාවක් නෑදී සිටින්න නැත්නම් අල්ලලා තබා ගන්නවටත් ඔක්කේ දැන් holder කියන වචනේ හැදින්නේ. ने बाल बेकार लल तिया गाने का होल्डर ये ना पिक्चर राइट इलाके देख के ना व्हाट शुड आई डू ये कैपिटल आई व्हाट शुड आई डू में शुड पार्ट में ये पिक्चर ने मनोवादे मामा कले युत्ते व्हाट शुड आई डू व्हाट्स द मीनिंग ऑफ दिस ने मेरे के तेरु में मुखान हूज आइडिया इज दिस මේක කාගේ අදහසක්ද who will be the next
ඊළඟකෙනා කවුරුන් වේවිද? Can you do me a favor? Favor කියන්නේ උදව්ව, පිහිට. නේ? මොනවා හරි දෙයක් මම වෙනුවෙන් කරන්න පුළුවන් ද කියලා. Can you do me a favor? This is for whom? මේක කවුරුන් වෙනුවෙන්ද? Do you remember it? ආයෙත් එක මතකද? Remember කියන්නේ මතක, verb එක මතකද? මතක් වෙනවා. Remember. Do you remember me? ඔයාට මාව මතකද? මාන් පුළුවන්. When will you go there? කවද්ද ඔයා එහෙ යන්නේ? When කියන්නේ කවදාද? නැත්තම් කීයටද කියන meaning එකක් තියෙනවා. එහෙ යන්නේ. What's going on here? මොකද්ද මෙතන වෙන්නේ? නේ? What's going on කියන්නේ මොනවා හරි දෙයක් වෙමින් තියෙනවා කියන්නේ. නේ? What's going, what is කියන එක. What's going on here? මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? Where is the bus stand? You know it, huh? කොහෙද බස් වාහනේ? Did you go there? ඔයා එහෙ ගියාද? මේ past tense එක, simple past tense එකේදී අපි ප්‍රශ්නයක් කරනවා did කියන helping verb එක තමයි භාවිතා කරන්නේ. Can you remind me? ඔයාට පුළුවන්ද මට මතක් කරන්න? Can you remind me? Why are you waiting for? ඇයි ඔයා රැඳී සිටින්නේ මෙතන කියන එක තමයි මේ අහන්නේ. මේ මෙතන සිංහලෙන් කියන්නේ ඔයා මොකටද බලාගෙන ඉන්නේ කියන එක. මම ඇයි ඔයා බලාගෙන ඉන්නේ? රැඳී සිටින්නේ. Wait කියන්නේ රැඳී සිටිනවා. What's the 6 වෙනි එකේ මොකද්ද? Can you remind me කියන්නේ මට මතක් කරන්න පුළුවන්ද කියන්නේ. Remind කියන්නේ මතක් කරන්න. ඔයාට මට දෙන්නේ. ඔයාට මට මතක් කරන්න පුළුවන් දෙන්නේ නැත්තම්. ඔව් ඉතින් මෙතන අපි ඉස්සරහා ඉන්න කෙනෙකුට තමයි කියන්නේ. හරි. වට්ස් මොකද්ද මම කිය මතක ඔ ඔයාට පුළුවන් ද මතක් කරන්න කියන එක තමයි දැන් අපි යූ භාවිතා කරන අවස්ථාවල ඉස්සරහ ඉන්න කෙනෙක්නේ පාවිච්චි කරන්නේ නේ මට මතක් කරන්න පුළුවන් ද can you remind me ඔයාට පුළුවන් ද කියලා දැන් ඔයාට කියලා දැවත් කමක් නැහැ හරි වට්ස් ද ප්‍රොසීජර් ප්‍රොසීඩියර් එක කියලා කියන්නේ ප්‍රොසීඩියර් නේ ප්‍රොසීඩියර් එක පනස් වට්ස් ද ප්‍රොසීඩියර් මොකක්ද ක්‍රමවේද ප්‍රොසීඩියර් එකේ කියලා කියන්නේ ක්‍රමවේදය මොකක්ද කියලා what's the procedure right මෙතන මම ඔය ටයිම් ටේබල් එක දාලා තියෙන අපේ ක්ලාස් පටන් ගන්න එක ඒ පිළිබඳව ඔබ දන්න කියන අය දැනුවත් කිරීම කරන්න ඔබ සම්බන්ධ group වලට share කරන්න ළමයි දැනුවත් කරන්න right හොඳයි එහෙනම් ඔන්න ඒ කොටස හරිය තව පොඩි කොටස් දෙකක් තිබ්බා අපිට මම අර ඔයාලට share කරපු බලන්න නිදාසල පවර් කට් තැනින් පොඩ පොඩ තියෙනවනේ අය මෙන්න මේක මේ අපි නිතර භාවිතා කරන පොඩි ටෙක්ස්ට් කිහිපයක් තියෙනවා පේනවද දැන්නේ Can you see? පේනවද මේක මෙන්න මේවා අපි දැන් ඔය මේ ඔය වෙබ්සයිට් සම්බන්ධව හෝ කම්පියුටර්ස් ගැන කතා කරද්දී මෙන්න මේවා භාවිතා කරේ ඒවට එනේ දිග වචන ටිකක් මට මේ හමු වුණා මම ඒක ඔයාලට ෂෙයා කරලා දැනගන්න මේ PDF කියලා කියන්නේ portable document format කියන එක මෙයාට සමහර ඒවාට සිංහල අර්ථයන් හදන්න බැහැ අපිට portable document format කියවම නම් අර අපිට ඒකගෙන යා හැකි document එකක් කියන එක නෙමෙයි PDF කරාම අපිට ඒක ඕන වෙලාවට ඕන විදිහට use කරන්න පුළුවන්
එනාට USB කියන්නේ universal service bus කියන තේරුම. මෙයාට සිංහල තේරුම් හදන්න යන්න එපා. GPS තාක්ෂණය global positioning system කියන්නේ. ඊළඟ Wi-Fi. සේ පන්ති වලින් කියද්ද? පන්ති අපි 8 විතර වෙයි. ඇයි? මොනවා ගැටලුවක් තියනවද? සත්‍ය විභාග. හා? 8ට ඉස්කෝලේ විභාගයක් තියෙනවා. විභාගයක් තියෙනවා. හා හා. හරි. ඉත ඉස්සලා මේ වෙලාව එකට ගෙවෙන්නේ නැහැ. හරි බලමු. right ඊළඟ Wi-Fi කියලා භාවිත කරන wireless fidelity කියන තේරුම තියෙන්නේ ඊළඟ URL uniform resource locator නේද මේ URL කියන එක එහෙම ඉන්ටර්නෙට් වල භාවිත කරද්දී ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ SIM කියන්නේ subscriber identity module මෙයා සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න යන්න එපා නිකන් වචනේ දැනගෙන කියන්න SMS කියන්නේ short message service. ඒක නම් කෙටි පණිවිඩ සේවාව. HTTP මේ අර වෙබ්සයිට් වල ලියනකොට ලියනව නේද? Hypertext Transfer Protocol. يعني JPEG Join Photographic Experts Group. WWW World Wide Web. අපි ගොඩක් වෙලාවට අපිට හුරු මේ දිග වචනේනේ අපි පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේවයි මේ abbreviation ටිකේ meaning ටික තමයි තියෙන්නේ. ඕක නම් පොඩ්ඩක් නිකන් කියවලා තියන්න. හරි. ඊළඟට මම අවධානය යොමු කරන්න ඕගොල්ලන්ට එව්වා මේ look see watch කියන වචන තුන සම්බන්ධයෙන්. දැන් මේ තුනම commonly අපි use කරොත් බලනවා කියන තේරුමනේ තියෙන්නේ. නමුත් different meaning look see watch බලමු අපි ඉස්සලාම් see කියන්නේ මොකක්ද කියලා see something that you do naturally without really thinking නේ see කියලා කියන්නේ නම් අපි හිතන් නැතුව ස්වාභාවිකව අපිට පේනවා නේද හිතන් නැතුව ස්වාභාවිකව පේනවා නම් අපි පාවිච්චි කරන්නේ see කියලා ඉබේ පේනවා කැටින් කියනවා ඉබේ පේන නේද do you see a yellow car outside I did not see the cake in the closet. මට මේ භාජනයේ මේ කේක් එකක් පේන්නේ නැහැ. I opened the door and I saw the newspaper outside. මම දොර ඇරලා and I saw the newspaper. මම බැලුවා newspaper එක. එළියේ සී වල පාස් ෆෝම් එක තමයි සෝ. එතකොට ඒ කියන්නේ ඔන්න ඔයාලා එහෙනම් මතක තියාගන්න සී කියන එක අපි යූස් කරන්නේ ඉබේ මොනවා හරි දෙයක් පේනවා නම් I see කියලා අපි භාවිත කරා. දැන් look කියලා කියන්නේ make an effort to see something. ඒ කියන්නේ බොහොම අපි effort එකක් ප්‍රයත්නයක් දරලා බලනවා. හරි? අපි ඒ කියන්නේ ඕනෑ කමින් බලන එතකොට අපි පාවිච්චි කරන්නේ look. Look at the blue bird in the tree. ගහේ ඉන්න නිල් පාට කුරුල්ල දිහා බලන්න. Look at the car. It is so cool. I want a car like that. බලන්න අර කාර් එක දිහා. So cool. සර් දැන් කාට හරි අරක දිහා බලන්න කියන කෙනෙකුට සී ගන්න බෑනේ. බෑ. look කියලා දාන්න look at that හරි අනිවාර්යයෙන් කියන්න ඕන look කියන එක. ඒ කියන්නේ එතන අපි කියන්නේ බලන්නේ යා බලවන්නේ වමනාවෙන් බලවන්න. ඒකට see කියන්න බෑ. හරි. එතන look at the children playing outside. ළමයි සෙල්ලම් කරනවා බලන්න. එළියේ. හරි. ඊළඟට watch කියන එක අපි use කරන්නේ usually something that you look at for a period of time. ඒ කියන්නේ යම් කාලයක් ඕගොල්ලෝ යම් දෙයක් දිහා බලන් ඉන්නවනම් අන්න එතෙන්දී අපි watch කියන වචනේ භාවිත කරනවා. Do you want to watch a movie? නේ? ඔයාට ඕනේ චිත්‍රපටියක් බලන්න. එතකොට අපි යම් කාලයක් බලාගෙන ඉන්නවා. We are watching the children play.
අපි ළමයි සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්නේ. නේද? දිග යම් කාලයක් බලන්න. I do not have time to watch to TV now. රූපాయని බලන්න මට වෙලාවක් නෑ. ඔන්න වගේ නම් ඔන්න ඒ වචන තුන ගැන අවධානය යොමු කරගන්න. එහෙම තියෙනවා. දැන් අපිට එකම තේරුම තිබුණාට ඒක යූස් කරන අවස්ථාව අනුව වෙනස් වී තියෙනවා. ඒ වගේ විශේෂ අවස්ථා ගැනත් අපි පොඩි අවබෝධයක් ගන්නවා. හොඳයි. ඔන්න ඔය කොටස් ටික ඔයගොල්ලන්ට මේ සතියේ මම විශේෂ වැඩයක් දී සාකච්ඡා කරනවා. හොඳයි ඊළඟට අපිට අර ඇඩ්වර්බ්ස් ලෙසන් එකේ ඉතිරි කොටස් තිබුණා අපි ඒ පාඩම අද අවසන් කරන්න යමු. Adverbs ගැන අපි කතා කර කර හිටියේ අන්තිමට මොකක්ද adverb එකක් කියලා කිව්වේ? Adverb වලින් මොනවද අපි කරන්නේ? මතක් කරන් බලන්න. මේ සතියේත් අපි grammar lesson එක කරේ නැහැ. කට්ටිය power cut නිසා අඩුවේ අඩුවේ වීදිය නිසා අපි නතර කරා. එතකොට ගිය සතිය අපි adverbs හදාගන්න හැටි ආකාරය කිව්වා. adjective එකකින් තමයි හැදෙන්නේ. මම පොඩ්ඩක් මතක් කරගෙන යන්න. එතකොට adjective එකකින් ly එකට පෙරලා තමයි අපි කිව්වා ප්‍රධාන වශයෙන්ම adverb එකක් හදන්නේ. එහෙම නැත්නම් y වලින් අවසන් වෙන adjective වලට y වත්තලා ly එකට කරනවා කිව්වා. ඊට පස්සේ ibld abl e වලින් අවසන් වෙනවා නම් අපි කිව්වා ඊ වත් කරලා ly එකතු කරන්න කියලා. ඊට පස්සේ ඊ වලින් අවසන් වෙන සමහර ඒවාට ඊ වත් වෙන්නේ නැතුව ly එකතු වෙනවා කියලා කිව්වා නේද? ඊට පස්සේ තවත් වර්ගවල ඊ වත් කරලා y එකතු වෙනවා කිව්වා. හරි. ඊළඟට අපි කතා කරා මේ l වලින් අවසන් වෙන ඒවාට I ly එකතු කරන්න ඕන. එතකොට double ly වෙලා එනවා. ඊළඟට නාම විශේෂණ මේ adverb සංසන්දනය ගැන අපි කතා කරේ නැහැ නේද? මෙතනින් නේද ඉවර කරේ. The comparative ඒ ටිකක් කිව්වද? නැහැ. Positive comparative superlative සම්බන්ධයෙන් ඒ ටිකක් කිව්වා වගේ කිව්වා නේද? මේ earlier ඒ ටික කරාස්ත කරානේ. හරි. ඒ ටික අපි කිව්වා. ඔව් කරානේ. හරි. ප්‍රමාද වෙලාවල මම බලාපොරොත්තු වෙනාට වැඩි නේ. He drove faster than I thought. මං හිතුවාට බලාපොරොත්තු වුණාට මං හිතුවාට වඩා.
Sabita acted more beautifully than Geetha did. Geetha karanata wada Sabita lassanta rangapawa. Keithi came earliest of the entire class. Earliest kiyanne superlative avastha. Hari. Honda. ඔන්න අද දවසේ අපි ඉගෙන ගනිමු මේ position of adverb ඒ කියන්නේ ක්‍රියා විශේෂණ කොහොමද යොදන්නේ කියන එක වාක්‍යය. දැන් අපි ගොඩක් වෙලාවට හැම වෙලාවෙම වාක්‍යයේ ක්‍රියාපදයකට පස්සෙන් යෙදෙනවයි කියන්න බෑ. ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒකට මේ ආකාරය දනවන ක්‍රියා විශේෂණ කියලා අපි කියන්නේ adverbs of manner කියලා වර්ගයක් තියෙනවා. ඒකට මේ යම් දෙයක් කරන ආකාරය තමයි එකෙන් විස්තර වෙන්නේ. දැන් මේ බලන්නකෝ. He came slowly. එතකොට ඒ මොනවාද අපි යමක් කරන ආකාරය ගැන කියවෙන බොහෝ ක්‍රියා විශේෂණ භාවිත කරන්නේ කරන දෙයින් පස්සේ. ඒ කියන්නේ verb එකෙන් පස්සේ. නේද? He came slowly. ඔහු ආවා හෙමිහිට. එතකොට එයා ආපු ආකාරය manner එක පැහැදිලි වෙනවා. She speaks English fluently. ඇය කතා කරනවා ඉංග්‍රීසි චතුර ලෙස. එතකොට එයා කතා කරන ආකාරය තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. නේ? හරි. ඊළඟ. I can remember him constantly. නේ? මට ඔහුව මතක් වෙනවා ස්ථිර ලෙස. Constantly කියලා කියන්නේ ස්ථිරව. නැත්නම් නිරන්තරයෙන්ම කියලා කිව්වා. හරි ඊළඟ they cast Nimal inseparably. Cast කියන්නේ මොනවාට අලුත් verb එකක් වෙන්න පුළුවන්. Cast කියලා කියන්නේ බැනවදින. Cast මේකට ed එකතු නම් past tense එක හැදෙනවා. They cast Nimal. ඔවුන් බැනවැදුනා Nimalට inseparably කියලා කියන්නේ අර අපේ නොහොඹිනා ලෙස. Inseparably. You complete it consciously. Consciously කියන්නේ බොහොම සිහි කල්පනාව ඇතුව. ඔයා සම්පූර්ණ කරන එක සිහි කල්පනාව ඇතුව. එතන අපි unconscious කියලා කියන්නේ සිහි නැති වෙනවනේ. කියන්නේ unconscious. Right. එතකොට වෙන බාන අපි මේ මේ consciously කියන්නේ සිහි කල්පනාව ඇති. සිහි ඇති. හරි. එතකොට මේ බලන්න මේ වචන ඔක්කොම මේ ක්‍රියාපදයට පස්සේ තමයි එදිලා තියෙන්නේ. ඒතර ක්‍රියාපදේ විස්තර කරන ඒවා තමයි ඒ කියන්නේ යම් ක්‍රියාවක් කරන ආකාරය පිළිබඳව විස්තර කරන වචන අපි හඳුන්වනවා adverbs of manner එහෙම නැත්නම් කරන ආකාරය දක්වන ආකාරය දක්වන ක්‍රියා විශේෂණ නේද ආකාරයට අපි කියන්නේ manner කියලා ඊළඟට ස්ථානය දක්වන ක්‍රියා විශේෂණ එතකොට ස්ථානයට අපි කියන්නේ place කියලා තොරේ ඒවා හඳුන්වනවා අපි adverbs of place කියලා. හරි? Place මම. Adverbs of place. තොරේ ඒවා අපි සාමාන්‍යයෙන් ක්‍රියාපදයට පස්සේ තමයි යෙදෙන්නේ. නමුත් කර්මයක් තියේ නම් කර්මයට පසු යෙදේ. නේ? කර්මයක් තියේ නම් කර්මයට පස්වයේද ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක් දෙනවා ඔබ්ජෙක්ට් එක පස්සෙන් එනවා මේ බලන්න I met him at the Johnson නේද එතකොට මේක තමයි ඔබ්ජෙක්ට් එක එතකොට මේ at the Johnson කියන එක තමයි adverbs of වාදී place ස්ථානය හඳුන්වන්නේ යදන ක්‍රියා විශේෂණ එහෙනම් I saw it in every nook and corner every nook and corner ඔන්නයි වචන පාඩම් කරගන්නේ every nook and corner කියන්නේ සෑම අස්සක් මුල්ලක් නැහැ සෑම අස්සක් මුල්ලක් නැහැ
every node can call. එතකොට අපිට පේනවා මම මේක sort කියන්නේ seek වල past tense එක හෙව්වා. So මම මේක හෙව්වලු in every node can call සෑම අස්සක් නෙලක් නෑ. You hang it on the wall. ඔයා ඒක එල්ලන්න බිත්තියේ on the wall. I kept that calendar on the table. No, on the table. Place එකක් විස්තර කරන්න. මම තැබුවා කැලෙන්ඩරේ මේසෙ. She handed over the presents the children at the class. එයා handed over කියන්නේ බාර දුන්නා. නැත්නම් ලබා දුන්නා. The presents the children at the class. Adverbs of place at the class. Panchi. Right. Hala. ඊළඟට කියනවා මෙන්න අපිට පහත සඳහන් ක්‍රියා විශේෂණ සාමාන්‍යයෙන් කර්තෘ සහ ක්‍රියාපදයේ අතරට යෙදෙන අතර උපකාරක ක්‍රියාවක් තිබේ නම් එම උපකාරක ක්‍රියාව සහ ප්‍රධාන ක්‍රියාව අතරට යෙදේ. එතකොට බලන්නකෝ අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වාචන භාවිතා කරන්නේ ක්‍රියා විශේෂ මේ කර්තෘ සහ ක්‍රියාවත සබ්ජෙක්ට් සහ වර්බ් එක අතරයේදී ජෙනරලි යූෂුවලි මේ ටිකේ තේරුම් ඔයගොල්ලෝ බලන් දන්නවද කියන පොඩ්ඩක් පොලේ කරලා පොතේ සටහන් කරගන්න නෝට් එකක් නම ඔයගොල්ලෝ මම දාලා ඇත්තේ නෝට් එක අවිල්ලනේ තියෙන්නේ හයි බලන්න මේවයි මීනින්ස් ටික දන්නවද ජෙනරලි කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ජෙනරලි යූෂුවලි කියන්නේ සාමාන්‍ය ඔකේෂනලි විත් ඉන් විත් දැන් මේවා ක්‍රියා විශේෂණ ඔක්කොම විත් ඉන් විත් ඕෆන් නිතරම ඕෆන් Rarely, kalaaturaki. Still, tawama. Ever, kavadahari. Ever, kavadahari. Hardly ever, kavadahari. Et aradha samay tiyene, kavadahari. Frequently, nitara nitara. Frequently. All, itana udda thadikata. Normally, samanya kiyana eka ekak thama. Normal. Samanya. Occasionally kiyana. Occasionally kiyana within vita. Within vita. Atam vita. Within reality kalaaturaki kalaatur often nitharam nitharam oka often kiyala oy issara kiyuwa api oy Mallasekara dictionary ehema tiyene often kiyala nam use karanne often kiyala often kiyala kiyuwat nivaradi Right. Normally සාමාන්‍යයෙන් frequently නිතරම නිතර නිතර කිව්වත් හරි always නිතරම seldom කලාතුරකින් rarely වලට සමාන. ඔයගොල්ලෝ අහලා තියෙනවද barking dog seldom bite. Barking dog seldom bite කියලා කියන්නේ පුරණ බල්ලෝ සපා කන්නේ කලාතුරකින් කියලා අපි කියන්නේ proverb එක. ප්‍රස්තාවිකල seldom kiyanne kalaaturaki hardly kiyanne yaantam amaruwen kiyana therumath tiyenne amaru really me bala ganna podda meka real hari meka real ættatama hariyatama real
ඇත්තටම හරියටම never කවදාවත් නැහැ. ever කිව්වම කවදා හරි never කවදාවත් නැහැ. just කියලා කියන්නේ මේ දැන් කිය. මේ දැන්. never කවදාවත් නැහැ. just මේ. sir or adverb ද? Adverbs, adverbs. මේ ක්‍රියා විශේෂණ අප. right. මේ තාකීපයක් මෙතන තියෙනවා. already දැනට මාත්. the perfect tense එකේදී එහෙම අපිට මේ වාක්‍ය ලියනකොට මෙන්න මේ වචන ටික ඕන නැහැ. already දැනට මාත්. fully කියන්නේ සම්පූර්ණයෙන්ම. extremely අතිශයින්ම තියෙන extremely adults only කියන අතිශයින්ම වැඩි කියන්න බෑ පාට extremely අතිශයින් kindly කාරුණිකව letter writing වලදී මම බය I kindly request you මම කාරුණිකව ඉල්ලා සිටිනවා මෙතෙන්දී ඔයාලා දැනගන්න ඕනේ මේ වචන ටිකක් තමයි එකතු කරගන්නේ. පස්සේ වාක්‍ය ලියනකොට ඔය මතකයට එන්නවා. almost මොකද්ද අතිශයින්ම සමා වෙන්නේ? extremelyද? අතිශයින්. extremely මොකද ඔයා කියන්නේ? ඔව් extremely sorry කියන්නේ. ඔව් extremely sorry කියන්නේ අතිශයින්ම කනගාටුයි කියන එක. almost සම්පූර්ණ වාගේ quite කියන්නේ හරියටම අර ඔයාලා හොඳටම අහුවෙන්න තැනනේ quite right කියන්නේ හරියටම හරි quite right you are quite right මේක quiet නෙමෙයි quite anxiously කියලා කියන්නේ ව්‍යාකූලව ඒ කියන්නේ හිතේ නිකන් ආවොත් quite හරියටම anxiously කියන්නේ ව්‍යාකූලව නැත්නම් සිතේ අර මොකක්ද අපි කියන්නේ තැති ගැම්මක් ඇතුව හරිනේ ව්‍යාකූල සිතේ චකිතයක් ඔය normally කියන වචනට යටින් තියෙන දෙකේ තේරුම අපහු කියන්න ඇහුනේ නෑ. මොකද නෝමලි වලින් පස්සේ ටිකනේ නෝමලි කිව්වේ සාමාන්‍ය ෆ්‍රීක්වෙන්ට්ලි කිව්වේ නිතර 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 ඕල්වේස් නිතරම හරි සර් ඊටු ටික හරි තාමකද අපි මෙතන ඉතුරුනේ ෆේවරබ්ලි සතුට දායක ලෙස ෆේවරබ්ලි සතුට දායක ලෙස එතකොට මෙන්න මේ වචන ඔව්
favorable කියන්නේ මොකද්ද? favorable ද? ඒත් ඔව්. හා ඒතකොට favorable කියවම adverb එකනේ. favorable කියන්නේ ඒක adjective එකක් විදියට එන්නේ. සතුටුදායක තේරුම නම් ඒකම තමයි. නේද? favorables. ඒතකොට adjective එකක් විදියට තමයි භාවිතා. හරනේ මේක e අකුර ඉවත් වෙලා y එකට වෙලා තියෙනවා. favorably. හරි. එතකොට මෙන්න මේ වචන සාමාන්‍යයෙන් යෙදෙනවා කියලා කිව්වේ subject එකයි verb එකයි අතර. මේ බලන්න. දැන් මේ adverb අර adjective වගේ නෙමෙයි. අපිට යෙදෙන තැන භාවිතය තුලින්ම ටිකක් තේරුම් ගන්න වෙන්නේ. සමහර ලාට වාක්‍ය අග යෙදෙනවා නේද? සමහර ලාවට කර්තෘ සහ ක්‍රියාව අතර යෙදෙනවා. මේ බලන්න I normally go to bed. මම සාමාන්‍යයෙන් ඇඳට යනවා 11. normally නැත්නම් ඔතන usually දාන්න පුළුවන් සාමාන්‍යයෙන්. generally දාන්න පුළුවන්. she generally gets up about 8 a.m. සාමාන්‍යයෙන් නැගිටින්නේ 8ට. ඔන්නර අනිත් එක තියෙනවා barking dogs seldom bite. එතන මේ සබ්ජෙක්ට් එක තමයි barking dog. නේ? පුරන බල්. bite කියන්නේ verb එක. එතන මෙන්න seldom කියන්නේ adverb. පුරන බල්ල සපා ගන්න කලාපිකා. I am really sad about it. මම ඇත්තටම කනගාටු වෙනවා ඒ ගැන. කලාතුරකින් රියලි ඇත්තට they have almost been misled. තොට been misled මේ මග නොමග ගිහිල්ලා කියන අදහස මේකින් එන්නේ. මේක perfect tense එකේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න. තොට they have almost සම්පූර්ණයෙන්ම වාගේ නොමගින් almost කියන්නේ සම්පූර්ණයෙන්ම වාගේ මෙතන කියවෙන්නේ ඔවුන් සම්පූර්ණයෙන් වගේ නොමග ගිහිල්ලා තියෙනවා කියන තේරුම තමයි වාක්‍ය සම්පූර්ණ තේරුම. ඔන්න එතකොට අපි සාමාන්‍යයෙන් දැන් මෙතන ප්‍රධාන වශයෙන් කිව්ව දැන් මෙන්න මේ විශේෂයෙන් බලන්නේ මේ වැඩිපුරම ly වලින් අවසන් වෙන ක්‍රියා විශේෂණ තියෙන මේ ලිස්ට් එකනේ. ඒතර ly වලින් අවසන් වෙන ඒවා ගොඩාක් දුරට යෙදෙන්නේ කර්තෘ සහ ක්‍රියාව අතර. ඉතින් නා ඒ වාක්‍ය භාවිතය අනුව අපිට ඉදිරියේදී ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ තේරි ක්‍රියාපදයට පස්සෙන් එන අවස්ථා තියෙනවා නේ. ඒව භාවිතයෙන් හුරු වෙන්න වෙන්නේ. අපිට වාක්‍ය කියනකොට තේරෙනවා මේ මොන තැන්ටද මේක යෙදෙන්න ඕන කියලා තේරෙනවා වාක්‍ය ලියද්දි. දැන්ට ඔයාලා වචන ටික ගැන විතරයි ඉගෙන ගන්නවා. හරි මෙන්න මම අර adverbs මේ kinds of adverbs ටික මම අන්තිමට එකතු කරලා තියෙනවා ඔයගොල්ලන්ට නාම විශේෂණ වර්ග ටික. ඔන්න පළවෙනි වර්ගය තමයි adverbs of time කියන්නේ. එතකොට adverbs of time කියන්නේ කාලය හඟවන ක්‍රියා විශේෂණ. දැන් මේවා
ඔගොල් නම විතරයි මෙතන හඳුන ගන්න ඕන අනිත් ඒවා දන්නව මේ තියෙන්නේ ඔක්කොම කාලය හඳුන්වන්නේ නේ today yesterday tomorrow now soon soon කියන්නේ ඉක්මනින් කියන්නේ sometimes from today ගොම අද සිට afterwards කියන්නේ ඉන් අනතුරු afterwards after from today you අද සිට from වලින් කියන්නේ සිට sometimes කියන්නේ සමහර විට ඉන්න අනතුරුව කියන ඉන් පසු කියන එකම තමයි දෙන් ඊළඟට again නැවත beforehand කියන්නේ කල් තියා අලුත් අලුත් වචන ටිකක් පාඩම් beforehand වාක්‍ය ලියනකොට ඕන නැහැ කල් තියා for today කියන්නේ අදට from today go other sitter for today go other then we can that's for today that's all for today other ichcha for today before kiyanne pera සර ඒ අකුරයි ඊ අකුරයි අර බැන්දලා වගේ කියන්නේ ඒ එහෙම ඒක මොකද්ද කියවෙන්නේ ඒ අකුරයි ඊ අකුරයි බැන්දලා කියවෙනවා සර් මං chat එකට දාලා තියෙන්නේ AE using can AE කියලා එහෙම කියදෙනවද ඒක ඉතින් වචනයක ආවොත් නසක් නැත්නම් මේක අර ඔය නිකන් අර sounds පෙන්නද්දි නම් එහෙම භාවිතා කරනවයි නිකන් අර AE කියන sound එක එහෙම එන්න නැතුව ඉතින් වචනයක නම් සාමාන්‍යයෙන් එහෙම භාවිතා වෙන්නේ නැහැ හරි මේක දාන ඔය සමහර තැන් වල අර ශබ්දයන් පෙන්වන්න එහෙම භාවිතා කරන්න කැමතියි. අන්න ඒ වගේ තැන කියලා නැතුව මේ වචන කරන් යෙදෙන්නේ නැහැ. ඒ කියලා ඉස්සරට මෙන්න. ඔය තියෙන අර ප්‍රොනන්සිය ෆොනටික්ස් කියලා තියෙන වචන ශබ්ද කරන ආකාරය අන්න ඒ තැන් වල වගේ තමයි භාවිතා. හා ඔන්නේ ඒතර බිෆෝ කලින් ලේට් කියන්නේ ප්‍රමාද. ලේට් හරි ඔන්න ඔය මේ ටිකක් මම මේ දීලා තියෙන්නේ කාලය හඟවන ක්‍රියා විශේෂ. ඒතර ඔන්න බලන්න අපි මේවා දැන් වාක්‍ය වල යෙදුවට අපි එච්චර තේරුමක් නැතුව නේද තියෙන්නේ නේ. නමුත් දැන් ඕගොල්ලෝ දන්නවා මේවා ඔක්කොම මේ ක්‍රියා විශේෂ. මේවායින් ක්‍රියාපද තමයි විස්තර වෙන්නේ. දැන් උදාහරණයක් I went yesterday. මම ගියා ඊයේ. ඒතර went කියන්නේ verb එක yesterday කියන්නේ adverb. කාලයක් හඟවන right ඊළඟ වර්ගයේ තමයි adverbs of manner මම අපි අර ඉස්සෙල්ලා කතා කරා ආකාරය දනවන ක්‍රියා විශේෂ adverbs of manner ඒතකොට මේවායින් පෙන්නන්නේ යම් ක්‍රියාවක් කරන ආකාරය තමයි විස්තර වෙන්නේ මේ බලන්න අලුත් වචන තියෙනවද කියලා බලන්න angryly තරහයි angry badly නරක ලෙස equally සමාන ඒයි පොඩ්ඩක් මුලින් ඉඳලා කියන්නකො angryly තරහින් badly නරක ලෙස equally සමානව දැන් මේ බලන adjectives ටිකම තමයි මේ ly එක තුන adverb එක ඇතුළේ තියෙන්නේ
obediently key කරුව quickly ඉක්මනින් quickly ඉක්මනින් kindly කාරුණික secretly රහසිගතව secretly රහසිගතව rapidly seeking rapidly seeking thus message thus message කියන තේමාව together එකට එකට අපි let's go together නේ අපි එකට යමු accidentally අහම්බෙන් හදිසියේ accidental next one cautiously parissami cautiously කියන්නේ පරිස්සම greatly විශාල වශයෙන් ප්‍රධාන වශයෙන් කියන තේරුම් තියෙන greatly noisily ഘോഷാകാരീവ noisily ഘോഷാകാര slowly hemihita well hondin well hondin gradually kramakrame gradually kramakrame alone tanimama alone tanimama strongly prabalava shaktimatta kiyan termath hari prabala hardly yantami amaruve hardly thora ona api adverbs warga dik තුනක් ගැන කතා කරා පළවෙනි වර්ගයේ අපි කිව්වේ adverbs of time adverbs of manner ඊළඟට adverbs of
place තුන්වෙනි ආකාරය අපි කතා කරමු adverbs of place ඒක ගැනත් අපි කලින් කිව්වා ස්ථානයක් විස්තර කරන්න භාවිත වෙන ක්‍රියා විශේෂණ බලන්නකො above ඉහළින් above ඉහළින් දැන් අපි මේ වාක්‍ය වල යොදනවා නේ අපි දන්නේ දැනගෙන හිටියේ නෑනේ adverbs කියලා නේ along දිගේ here මෙතන there අතන away ඉවතට away ඉවතට inside ඇතුල් පැත්තේ inside ඇතුල් පැත්තේ near අසල ළඟ near forward ඉස්සරහට forward ඉස්සරහට ඉදිරියට around වටේ අවට around below පහළින් out පිටත in tula තව දැන් මේ වයින් ඕගොල්ලන්ට පේනවා යම් ස්ථානයක් පෙන්වීම තමයි කියන්නේ the answers given below නේ පිළිතුරු පහලින් දී ඇත below කියන්නේ ඒක පහලින් කියන්නේ තේරෙනවා ඊළඟට අපි භාවිතා කරනවා මේ adverbs of frequency කියලා frequency කියලා කියන්නේ නිතර සිදුවන බව හඟවනවා කියන එක. ඒතකොට නිතර සිදුවෙන බවක් හඟවීමට භාවිත කරන ක්‍රියා විශේෂණ අපි හඳුන්වනවා adverbs of frequency. බලන්නකෝ මේ වචන ටික කියනකොට ඔයාලා තේරෙනවා නිතර කියන වචනේ එන always කියන්නේ නිතර. මේවන් ගොඩක් ඒවා දන්නේ නැති නේ. daily දිනපතා frequently නිතර නිතර generally සාමාන්‍ය occasionally within විට කලින් හම්මුච්චක් තියෙනවා often නිතරම rarely කලාතුරකින් sometimes සමහර විට නැත්නම් සමහර වෙලාවට sometimes usually සාමාන්‍ය twice දෙවරක් twice දෙවරක් once වරක් again නැවත seldom කලාතුරකින් seldom කලාතුරකින් එතකොට ඔන්න ඔය වචන වලින් පෙන්නනවා නැවත නැවත නැත්නම් නිතර නිතර සිදුවෙන බව හඟවන වචන ඒව තමයි අපි හඳුන්වන්නේ adverbs of frequency කියලා. ඊළඟට යනවා අපි adverbs of degree and quantity. මේවා මේ වචන වලට බය වෙන්න එපා. ඔයාලා දන්නේ මොකද මේකේ. ඒක degree කියන්නේ කියන්නේ මෙතන පෙන්නන්නේ තරම. quantity කියන්නේ ප්‍රමාණය. තරම සහ ප්‍රමාණය හඟවන ක්‍රියා විශේෂණ. යම් ප්‍රමාණයක් එනත යම් තරමක් ගැන විස්තර වෙන්නේ මේ
ක්‍රියා විශේෂණ වල හරි අපි බලමුකෝ ප්‍රයාල් ප්‍රයාල් කියන්නේ තරමක් කියන එක වෙරි හිතා ක්වයිට් හරි නැත්නම් හරියටම hardly yantam ina pramanavattara half bhagya more vadipura much et vadipura ke more much entirely muluman entirely muluman naththan sampoorna to kiyana eka api katha igena gatta to kiyanne godak kiyana adahasa prakash karanna bawata hunga itta any any kiyanne yam kiyana eka ne anyone kama yam kiyana yam naththan onaema kiyana therumak tiyana anyone kiyawan onaema kiyana little kiyanne kuda pramanayak kiyana kuda fully sampurne right onne na mewayin kiyawenne yam taramak ewenata pramanayak gana vistara wenawa e kriya visheshana api handunnano the adverbs of degree and quantity quantity tarama saha pramana right onne adverbs warga paha adverbs of manner adverbs of time adverbs of manner adverbs of place adverbs of frequency adverbs of degree and quantity ඒ නම් ටික එච්චර අදාළ නැහැ ඉතින් මේ වචන ටික තමයි අපි ඉගෙනගෙන තියන්න ඕනේ මොකද වාක්‍ය ලියනකොට අපිට මේ වචන ටික තමයි එන්න ඕනේ ඒක adverbs of manner the time the place the කියන එක අපිට ඒ තරම් වැදගත් කමක් නැහැ ඒ අදාළ තීරුම එනකොට නේද අපිට දැන් ඔහු වැඩ කරන්නේ හෙමින් කියලා කියනකොට අපිට හෙමින් කියන වචනේ අපේ ඔළුවට එනවා නේ he works slowly I met him accidentally mata ohwa hamuna adisiyen she spoke angry oh katha kala tarahi yana o widiyata apita idiriyage tenses patan ganawa den wakriya kiyana kota oy wacana apita thawa dan meewa danagena thibima obata prama wedagath ena mokada me දැන් කියවනකොට නේද පත්තරයක් වෙනවා පොතක් වෙනවා කියවනකොට මේවා ඕන් තරම් ඔබලට මුණ ගැහෙයි. ඒතර ඒවයි තීරුම් දැනගෙන තියෙනවා නම් අපිට ඒවා තීරුම් ගැනීම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඉංග්‍රීසි වල ප්‍රධාන දේ තමයි ඔයාලගේ vocabulary එක improve කර ගැනීම. පුළුවන් තරම් වචන ඉගෙන ගැනීම විතරක් කරන්න ඕන. ඒක අපි දැන් ගොඩක් වෙලාවට දැන් ඉස්කෝලේ ළමයින්ට ගන්නකොට අර ඉස්කෝලේ ටෙක්ස් බුක් එකට ප්‍රමුඛතාවයක් දෙන්නේ ඒකයි ළමයින්ට වචන උගන්වන්න ඕන නිසා. එහෙනම් ගොඩක් දුරට ඒ ටෙක්ස් බුක් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ළමයින්ගේ vocabulary එක improve කරලා reading ability එක වැඩි කිරීම. ඉතින් ගොඩක් අය දැන් කියවන්නේ නැහැ නේ ඒකයි ප්‍රධානම දේ. paper එකක් වුණත් දුන්නාම ඒක ලියන්න බෑනේ ලේසි උත්තර තිබුණා කියවන්න කම්මැලි කම නිසා ළමයි ඒක ඇතරවලා කරන්නේ නැහැ. එක ඉංග්‍රීසි බැරි වෙන්න හේතුව නැත්නම් ඉංග්‍රීසි paper එක ලකුණු ගැනීම බොහොම simple. හේතුව තමයි ළමයි කියවන්නේ කම්මැලි. ළමයින්ට ඕන එක සැරේම උත්තරේ පේනවා නම් ඔන්න ඒක කරනවා නැත්නම් ළමල ගහන නිකන්. ඉන්නේ කම්මැලි වුණත් ඉංග්‍රීසි කරන්න අමාරු. හරි. හොඳයි. ඔන්නේ නම් adverbs පාඩම අපි එතනින් අවසන් කරනවා.
ඊළඟට මට තා ඉවර කරගන්න අපි තියනවා මේ vocabulary book එක නේද අපි දීපු මේ වචන ටිකක් තමයි ඒ ටික අපි පොඩ්ඩක් ඒක ටිකක් කරමු මේක මේ අර විනාඩි 4කින් කට්ටින ලෙස හදාගත්තද ඔව් මම පැකේජ් එකක් දැන් සල්ලි වලට දාලා තියෙනවා දැන් කට්ටෙන්නේ ඒක හස්ස ඒක මට Facebook එකේ මේ මේකත් සෙට් වුණා මාස 6ටම 2500 ආ ඒක මම දාගත්ත දැන් ලබන අවුරුද්දට මාස 6කට මා මේ අවුරුද්ද එක දෙසැම්බර් 31 වෙනිදා මම ඒක ආයේ අලුත් කරා මේ ගණිතය දොර එක දිගටම කරන්න පුළුවන් කට්ටෙන්නේ නැතුව කට්ටෙන්නේ දවසම උනත් ඉන්න පුළුවන් අන්ලිමිටඩ් අර 40න් කට් වෙනකොට ඉතින් අර පොඩ්ඩක් ළමයි තු තපස්තාවයට පත් වෙනවා නෙමෙයි ඒක දැන් මම හැදුවා දැන් ඒ කියන්නේ අර අපිට වීඩියෝ එක උනත් දෙන්න බැහැනේ මේ කෑලි කෑලි තමයි අර මුල් කාලේ මම එහෙම දෙන්නේ දැන් පස්සේ වාගේ තනි වීඩියෝ එකකින් ආවනේ ඔක්කොම ඒක ඔය මේක එනවා ඒක ඉතින් පැකේජ් තියනවා ලොකු ගාන දැන් අපි අරන් තියෙන්නේ 100 පාටිසිපන්ට් 100කට සහභාගී වෙන එක තමයි අරන් තියෙන්නේ උඩින් මේකේ 100යි කරන්න පුළුවන් අනිත් ඒවා ඉතින් මිල වැඩි සියයට වඩා වැඩි අපිට ඉතින් ඒක ඇති සියයට වැඩි වෙන්නේ නැහැ නේ ගොඩක් දුරට හරි ආ vocabulary ටිකක් අපි තා බලන්න අපි පොත ඒක හොඟ දවසින් කරෙත් නැහැ නේ ඒක ඉවර කරගන්නත් ඕන අපි දැන් සියට වෙයි එතකොට මේ ඔයාලා දැන් මේ ඇක්චුලි එන අය ටික මේ අර ගෲප් එකට ඇඩ් වෙලා තියන්න මම දැන් 28න් පස්සේ මේ ගෲප් එක අයින් කරලා දානවා මේක දැන් සහභාගී වෙන්න නැති කිරිසකුත් ඉන්නවනේ ඒගොල්ලෝ එන්නේ නැහැ එයාලා වැඩ නැහැ දැන් මේකට අපිට අලුතෙන් කන් ටික දෙනෙක් අලුතෙන් ජොයින් වෙනවා මේ 28න් පස්සේ ටෙන්සර්ස් පටන් ගන්නකොට මේ vocabulary එකක් ටිකක් කරා ඒක අපි කොයි හරියට විතර කරාද බලන්න pain වෙනකම් කරාද page number එක කියන්නකෝ මට කියන්න pain සරමයි ටැක්කුම් diseases එතනින් නැවැත්වේ රෝගනේ ඉන්සෙක් මේ ටික කරා නේද? diseases රෝග ටික කරාද? ඒ ටික කරා එතනින් පස්සේ ටික. ඉන්සෙක් වල ඉඳලා තියෙන්නේ. කෘමීන් ඒ ටිකද? ඔව් සර්. හරි. බලමු අපි ටිකක් අද දවසේ කරගන්න. ඉන්සෙක්ට්ස් කියලා කියන්නේ කෘමීන් නේ. කෘමීන්. බලන්න දන්නවද කියලා ඉන්න අය බග් කියන්නේ මකුණ බග් නාන මොස්කිටෝ මදුරුවා
කැටපිල දලඳුවා ඊළඟට ටර්මයිට් වේයා බීටල් කුරුමිනියා බීටල් කුරුමිනියා ගෙකෝ හූනා ගෙකෝ හූනා හූනා ගෙකෝ cockroach carapotta cockroach cricket ක්‍රීඩාවටත් ඔය වචනෙම තමයි cricket කියලා කියන්නේ අර රැහැය කියලා සතෙක් ඉන්න කන බීලි වෙන නේද රැහැය black ant කඩියා එනා රෙඩ් ඇන්ට් කියන්නේ කාටේ රෙඩ් ඇන්ට් බ්ලැක් ඇන්ට් කඩියන රෙඩ් ඇන්ට් කියලා දිමියා ඔව් දිමියා දිමියාට කියන්නේ අපි රෙඩ් ඇන්ට් කියලා බී මී මැස්සා සෙන්ටිපීඩ් දලඹුවා ड्रैगन फ्लाई बतपूरा ड्रैगन फ्लाई बतपूरा සර් ෆෝන් එකේ බැටරි බැලන් එක රෙකෝඩින් එකේ වෙනවද? හා හා රෙකෝඩින් එක දාන්න. ඊළඟට මිලිපීඩ්. කවුද? සෙන්ටිපීඩ් පත්තය නම් මිලිපීඩ් කියනවා. ඊට වඩා පොඩි එක. අර ඉන්නේ කවුද මේ? හැකරැල්ල. හැකරැල්ල. මිලිපීඩ්. හවුස් ෆ්ලයි කියන්නේ ගෙමැස්සා. House fly. Flea Mecca. Flea Mecca. Right. ඊළඟ home article ටිකක් දීලා තියෙනවා ගෘහස්ත උපකරණ ටිකක් බලමු අපි. ෆ්ලාස්ක් කියන්නේ උණු වතුර බෝතල. නැත්නම් වාල් කියන්නේ තේ බෝතල. ඊළඟට ෆ්‍රයි පෑන්. ෆ්‍රයි පෑන් කියනවා නැත්නම් ෆ්‍රයින් ing එකතු වෙලාත් භාවිත කරනවා. තාච්චිය. තාච්චිය. මම මේ හතරක් කියලින්නම් ඒ පිටු වලින් බුක් ෂෙල්ෆ් කියන අංක 10 තියෙන බුක් ෂෙල්ෆ් පොත් රාක්කය නම්බර් 11 11 ඩෝ මැට් පාපිස්ස පාපිස්ස විනෝවින් ෆෑන් කුල්ල 19 විනෝවින් ෆෑන් ईकल ब्रूम इदल ईकल ब्रूम इदल अंक हतर ट्रे
බන්දේසිය එකනම් බන්දේසිය කියන්නේ මොකද දන්න ට්‍රේ කියන එක දාන්න බ්‍රෝම් කොස්ස බ්‍රෝම් කොස්ස ස්පිටූන් ස්පිට් කියලා කියන්නේ අපි කෙල ගහනවා ස්පිටූන් කියන්නේ පඩික්කම් ප්ලේට් ඉංගාන් සීව් පෙනේරය සීව් පෙනේරය ඩ්‍රෙසින් ටේබල් කණ්ණාඩි මේසය කබඩ් කබඩ් කෙටල් කේතලය බෙන්ච් බංකුව බෙන්ච් බංකුව ගොබ්ලට් ගුරුලේත්තුව ගුරුලේත්තුව sewing machine mahana machine saw kiyanne mahana mata pot muttiya kalaya pot kiyanne samane da english wala use karanne pot and pans kata punchi ewa api pots kiyala handunnanawa kata palal baajana pans kiyala api gana pestle mall gaha pestle දෙකක් වැඩිලා තියෙනවා නේ 20ක් මං කියුවා 21 grind stone amberunga grinding stone කියලාත් භාවිතා කරනවා coconut scraper ඉරමණය coconut scraper hiraman heart lipper heart neme heart hale sauce pirisiya sauce pirisiya wardrobe endum almariye telephone durakathane washing machine sodana ready sodana machine yantra right ila tin clothes tikak ne me tikak me pituwa iwara karanna sahagama dawase right balanna coat kabaya sarong sarana pair of trousers diga kalisana sock mace ekak balita karana sock ne is that means socks jacket hat tie karapatiya sari oy aakara dikem liyana jacket ekata hat eda nadan jacket kiyala mane kiyanne o den oy jacket kiyala thawa bawitha karana ara udin andina eka den motorcycle kale yana kota wage ara ehema andinewa ewa jacket kiyala bawitha karana hari
නැත්නම් 60ටත් බා ඒ කියන්නේ පොදුවේ 60 කියන තීරම තමයි ටීන් ජැකට් කියන්නේ. සාරි ජැකට් කියලානේ කියන්නේ කට්ටිය සාරි. 60ට නේද? අර අරකත් ඉතින් අර ඔයාලා භාවිත කරනවා රුඩින් අඳින ඒක ජැකට් කියලා ගන්න. ඊළඟට බ්ලවුස් 60ය. Skirt, frock, gown, shoe, sapatu. ඊළඟට මේ ගම් වල නම් ටිකක් දීලා තියෙනවා දැන් මේවා අපිට වෙනස් වෙනවා අපි සාමාන්‍යයෙන් දැන් ගම් වල නම් කියනකොට නේද ඇඹිලි පිටිය රත්නපුර ඒවා සාමාන්‍ය විදිහට යනවා නමුත් අර ඉංග්‍රීසිලා දාපු නම් තියෙන නගර කීපයක් ලංකාවේ තියෙනවා ඒතකොට ඒවයිදී නම් වෙනස් වෙනවා බලන්න මේවා දන්නවද කියලා ඔයගොල්ලෝ පැලඹ දන්නවනේ පොළඹ පෙටා කියන්නේ පිටකොටුව පෙටා ඒවා අපි අර ක්‍රමයට ලියන්නේ නැහැ චිලෝ ඔය චිලෝ හලෝ නෑ ගෝල් ගාල් Mount Lavinia, Gull Kiss. ඔක සමහරලාට පත්තරවල එහෙම දෙන්නේ MT Lavinia කියලා. එතන ඔයගොල්ලෝ දැනගන්න ඒ කියන්නේ Mount Lavinia කියන්නේ Gull Kiss. Batticolo කොහෙද? ඒ සමහර කෙනෙක් කියතියි බැටි බැටි යනවා කියලා. Batticolo කියන්නේ මඩ කලපුව. මඩ කලපුව. නිගම්බු කැන්ඩි මහනුවර දැන් නුවර එළියට කොහොමද කියන්නේ නුවර අනික් කැන්ඩි නේ නුවර හා කැන්ඩි මොකක්ද CNDY කැන්ඩි කියන්නේ සූකිරි සූකිරි කැටේට කියන්නේ CNDY කැන්ඩි යන්නේ කැන්ඩි මහනුවර දැන් නුවර එළියට හැබැයි කැන්ඩි ලයිට් එහෙම කියන්නේ නැහැ ඒක නුවර එළිය ඒක සාමාන්‍ය ඊළඟ ට්‍රින්ක් කොමලි කටි කෙටින් ගන්න ට්‍රින්ක කියලා. ඊළඟට ජැෆ්නා. යාපනි. පුත්තලම්. 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 ජැෆ් ජැෆ්නා අපව වැඩිලා නේ. ජැෆ්නා දෙකක් තියෙනවා. හරි. නිව් වර්ඩ්ස් එක අපි 6 වෙනි පිටුවේ මේඩින් ගත් කරලා 6 වෙනි පිටුවේ නතර කරලා තියුනේ. එතකොට අපා පිටු 7යි 8යි 12යි නේ තියෙන්නේ නේ. එතකොට ලබන සතිය අපි මේ ටික ඔක්කොම ඉවර කර ගන්නවා නะ. හරි අපි 6 වෙනි පිටුවට ඉවර කරලා
රාග වෙනකොට කට්ටිය අඩු වෙනවනේ නේ දැන් හතර දෙනා ඉන්නේ හරි බලන්න මේ බලන්න එකේ tomorrow වල දාන්න ඒවා ටිකක් තියෙන tomorrow hit ඊළඟට මම ඉස්සරහට යනවා නේ yesterday 17 තියෙන yesterday ee day after tomorrow හවදයි day after tomorrow එතකොට tomorrow කියන්නේ හෙටනේ day after tomorrow කියන්නේ එතකොට හෙටට දවසක් ඒ කියන්නේ අනිද්දා 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 day after tomorrow ඊට පස්සේ 2 days after tomorrow කියන්නේ නේද ඉන් අනිද්දා හරි ලිකෙන් අර ලේසි ඉන් අනිද්දාට එහා එකක් ඕන නම් කියන්නේ නැහැ 3 days after tomorrow අනිද්දා ඉන් අනිද්දා දැන් 18 තියෙන 2 days දවස් දෙකක් තියෙන එක ඕක මේ මෙහෙම ඕගොල්ලෝ හදා ගන්න ඔය 18යි 34යි දෙක එකතු කරන්න එකට 2 days before yesterday එහෙම එන්න ඕනේ ගන්න දෙකට කඩලා දාලා තියෙනවා හරි 18යි 34යි එකට එකතු කරගන්න 2 days before yesterday එතකොට අනුමාන ඒක හදා ගන්න හැටි බලන්නකෝ දැන් yesterday කියන්නේ ඊයේනේ එතකොට day before yesterday කිව්වහම පෙරීදා හරි day before yesterday අර අරක හැදුනා වගේ තමයි අරක ආෆ්ටර්නේ හැදෑවි tomorrow වලට මේකට දාන්නේ day before yesterday ඒක මම මේක දීලා නැහැ මං හිතන්නේ එතකොට 2 days before yesterday කියන්නේ හා දවස් දෙක ඊයට වඩා දවස් දෙකක් කලින් ඒ කියන්නේ පළමුදා පළමුදා හරි 2 days before yesterday ඊළඟට අංක 3 තියෙන්නේ tonight other today night up කියන්නේ හැ අපි සාමාන්‍යයෙන් tonight other next turn ඊළඟ වාරයේ next turn last night ඊයර අවසාන රාත්‍රිය කියන්නේ last night ඊයර yesterday night කියලා අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ නැහැ. කියන්න පුළුවන් last night කියන එක තමයි ඔය පාවිච්චි කරන්නේ. decade දශකය. දශකය. century ශතකය. නැත්නම් ශතවර්ෂය. century ශතවර්ෂය. year අවුරුද්ද එක ගන්න. year daily dinapata weekly satipata weekly satipata monthly masikava monthly masikava yearly varshikava yearly වාර්ෂික reali එක නම් අපි ඉගෙන ගත්තනේ කලාතුරකින් reali කලාතුරකින් annually කියන්නේත් වාර්ෂික yearly annual වාර්ෂික හරි හොඳයි වැඩක් අය අඩු වෙලා ගියපු හින්දා අපි එතනින් ටික නතර කරමු මේ ඊළඟ ටික මම අනිවාර්යෙන් දැන් මොකද 28 වෙනකට තියාගන්න බෑ ඉදාට අපි ලබන සතියේ මේ ටික ඔක්කොම කියලා දීලා අපි ඉවර කරන්න ඕන. අපි ඒ නිසා ලබන සතියේ කලින්ම අර ප්‍රධාන ටික කරාට පස්සේ කලින්ම vocabulary ටික ගමු නැත්නම් මේක මගේ අර. හරි. හොඳයි එහෙනම් ඔයාලා මේ මේ ගෲප් එකේ අපි ලබන සතියේත් වැඩ කරනවා අනිත් ගෲප් එකට ඇඩ් වෙලා කියන්න අනිත් අය හැමෝම හරි මොකද මේක අපි දැන් ගොඩක් අය මේකට සහභාගී වෙන්නේ නැහැ ඒ නිසා අපි ඒක
අර කීපයක් දාලා තිබ්බ එක නේද කියන්නේ මොකද ධනිෂ්ක අර කීපයක් සර් දාලා තිබ්බේ ඕහේ 1 2 ඕහ් ඒකේ මේ යටම තියෙනවා read more කියලා කියනවා ආ read more ක්ලික් කරාම එතන තියෙනවා 9යි ඊළඟ 10 11යි spoken එක යටින් read more නෙමෙයිද doing good කියලා තියෙන්නේ නෑ නෑ මේ දැන් I කේදලා ඔක්කොම යනවනේ 8 වෙනකන් grade 8 කියලා තියෙනවා ඒකට තියෙන link එකෙන් පස්සේ 8 තියෙන පොඩියට එතනම සම්බන්ධ වෙලා read more කියලා ඒක click කරන්න එතන හරි එතකොට අනිත් group තුනක් පෙන්වනවා 9යි 10යි 11යි මේ spoken එකයි එහෙම හොයාගන්න බැරුණත් මම ඔන්න මේකේ WhatsApp එකේ පෙන්වන්නම් मेतन वे ग्रूप पास मेतन मेती रीड मो किया एक क्लिक मैं आटम इलाम तीन एक क्लिक करना आप अदसन कर ඔය වර්ඩ්ස් ටික නිකන් කියවන්න ටිකක් කියවලා ඔයගොල්ලෝ ඔකැබුලරි එක ඉම්ප්‍රූව් කරගන්න. මොකද ඔකැබුලරි එක පුළුවන් තරම් තියෙන තරම් තමයි ඔයගොල්ලන්ට ලේසි ඉදිරියේදී වාක්‍ය ලියාගෙන යද්දි වාක්‍ය කියනකොට දැන් ඔයාලට පේනවා ඇති ඩයලොග් එකක් කරනකොට උනත් අපේ ගාව වචන තියෙනවා නම් තමයි ඒව හදාගන්න පුළුවන්. ඒ නිසා නිතරම පුළුවන් පුළුවන් හැම වෙලාවෙම ඔකැබුලරි එක ඉම්ප්‍රූව් කරගන්න බලන්න. ඒ වගේම රීඩින් වල යෙදෙන්න තමයි ලැබෙන හැම අවස්ථාවකම දවසකට පොඩි ඡේදයක් හරි කියවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් ඔය මේ ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් ටික අඩු ගන්න ග්‍රේඩ් 3 ළමයෙක් එක්ක හරි කමන්නේ ඒ පන්තියේ ටික කියවනවා නම් ඕගොල්ලන්ට හොඳයි. බැරි වචන ඩික්ෂනරි එකක් බලලා තේරුම් හොයන්න. විතර හුරු වෙන ඩික්ෂනරි එකක් යූස් කරන්න. එතකොට අර ඒ වචන වල අලුත් වචන මේ තේරුම් ඕගොල්ලන්ට බලන්න. එතකොට හුරු වේ. හරි. You know, good night to all of you. Good night, sir. Thank you, sir.